පත්වෙලා හරි මූද ගේපෙක චූ කරලා මොනහරි වෙලා මේක දූෂණය වෙනවා. අපි කියමු මේ බුහුබාම මොකද වෙන්නේ? අයියෙන් උඩේ නම් පැනලා කොරල් පරේක වැදලා හැම වෙන්නේ. තෝ මොනහරි දිරැට්ට ගහක තමයි වදින්නේ. මේක මේ වාහනෙමේනේ, මේක ලොකුවට හිතන්න එපා. හරි මොනවා හරි ඇති. මේක මම බොන ගමන් ඉන්නේ, මේක ප්‍රශ්නයක් කරගන්න එපා. තේරුණාද? බලන්න ගියන් නේද? කැල්සියම් කාමනේට් දෙනවනේ. ගෙදරට හුණු ගන්න ඕන වෙච්චල බුහු බව පොඩ හැන්ද මෙහෙම කරා ගෑවා. ඒකට අපි කියන්නේ අරිය සමමිතිය. හයින් කියන නම අරිය සමමිතිය. අරයන් ගොඩාක් සේබෙදී ඒක. ලියමු සමමිතිය යටතේ. ඉරක් ගහලා අරිය සමමිතිය පෙන්වයි. පෙන්වුවත් නැතත් ඒක තමයි තියෙන්නේ. අරිය සමමිතිය පෙන්වයි. හංගනවා වෙන්න පුළුවන්. නමුත් ඒක තමයි තියෙන්නේ. ඊළඟ අනුමාත්‍රකාව සැක් පොඩේ ඉන්න. ඔව්. සැකිල්ල. සැකිල්ල. කැසිල්ල නෙමෙයි. සැකිල්ල. සැකිල්ල. හදන් අහගන්න. මේ හැමෝටම සැකිලි නේ. හැබැයි පස්සේ අපි ඉගෙන ගන්නවා මේ. මේගොල්ලන්ට සැකිල්ලක් තියෙනවා කිය. මේ සීලෝ මාන්ත්‍රයට වතුර පිරුණාම පොඩි හයියක් හම්බෙනවා ද්‍රවය නිසා. අපි එතකොට කියනවා ඒකට මොන ස්ථිතික සැකිලිද? ද්‍රව ස්ථිතික සැකිලි. දැන් නිකන් තියෙන සොපින් කවරයකට වතුර පුරවපුවම සොපින් කවරේට පොඩි ගතියක් එන්නේ නැද්ද? එනවනේ. දැන් නිකන් තියෙනක ඔහේ කොස කොස ගල වෙනෙනවනේ. වතුර පුරවපුවම මොන වුණත් මේක කැමැති කැමැති හැඩයට හැදියේ කියද? බෑ. ඒ එයාට අනන්නේ හැඩේ හැඩයක් එනවා. ද්‍රව ස්ථිතික සැකිල්ල තියෙනවා. නමුත් ඒක දැන් මේ නෝට් එකට දීලා නැහැ. ඔය සැකිල්ල පාඩමට තමයි ওই කතාව එන්නේ. එන්නේ සයික අපිට දැනට අදාළ නැහැ. අපිට දැනට දීලා තියෙනවා කොරල් බුහුබාවෝ කියලා જાතියක් ගැන. අහලා තියෙනවද එහෙම එක්කෙනෙක්? නැතනේ. 10 11 තිබ්බ නේද මේක? කොරල් බුහුබාවෝ. කොහොමද නම කියන්නේ අයියෙන්? ඕම් මේ නිකන් නූඩල්ස් වගේ දිගයි. බුහුබාවෝනේ සිලින්ඩර් ආකාරයි. මේගොල්ලෝ නිදහස් කරනවා තමන්ගේ ඇඟෙන් එළියට මොන කාබනේද්ද? දැන් මුන් දැන් කොරල් පර හදන්න එපැයි. කොරල් පර හැදෙන්නේ මොන කාබනේට වලින් කියලා අහලා තියෙන්නේ. ඒ නිසා මේගොල්ලෝ තමන්ගේ දේහයෙන් එළියට මොනවා නිදහස් කරනවා කියලාද ඔයාලා ඔලොල් කාලේ අහලා තියෙන්නේ? ආ ඒක වැරදි. අහගන්න. ඒක සමහර දේවල් වැරදි ඇත්තටම. එහෙනම් අපි ලේසියෙන් කිව්වට මුන් කැල්සියම් කාබනේට් නිදහස් කරනවා නම් මේ අක්කො ටික අපි ගෙනල්ලා හදාගමු කොපකුණු වල නේද? කැල්සියම් කාබනේට් දෙනවනේ. ගෙදරට හුණු ගන්න ඕන වෙච්චල බොහෝ බව පොඩ හැන්ද මෙහෙම කරා ගෑවා. ඒ මේ කැල්සියම් කාබනේට් මේ අක්කු නිදහස් කරන්නේ නැහැ. මේගොල්ලන්ගේ ඇත්තට කැල්සියම් තියෙනවද? නැහැ. ඔයාලා දන්නවද මේගොල්ලෝ නිදහස් කරන්නදී මේගොල්ලෝ එළියට නිදහස් කරන්නේ ඇමෝනියම් කාබනේට්. මා ප්‍රිය මිත්‍රවරුනි, ඇමෝනියම් කාබනේට්ගේ සූත්‍රය කිම? ආවට බලන්න කියන්න. මම කෙමිස්ට්. ඔල්රයිට්. කියන්න බලන්න. මේක මම බොන ගමන් ඉන්නේ, මේක ප්‍රශ්නයක් කරගන්න එපා. තේරුණාද? බලන්න කියන්න. NH4 CO3. ඉතින් ඒක නේ මාත් ලියලා තියෙන්නේ. දැන් මේක නිවැරදි සූත්‍රය කියන්න බලන්න. අවල රසායන සූත්‍රය ලියලා දැන් තාම පුරුදු නැද්ද? පුරුදුද? හරි නේ. පුළුවන්ලු. මොකද්ද මේක නිවැරදි වෙන්න ඕන කොහොමද? මේක මේ වාහනෙමේනේ, මේක ලොකුවට හිතන්න එපා. හරි. මොනවා හරි ඇති. මොකද්ද මේකේ තියෙන්නේ? ඇත්තටම ඉතින් පුළුවන් එන්න ඕන වලට. දැන් NH4 නම් මෙතන එන්නේ මොකද්ද? ප්ලස්. CO3 නම් මෙතන එන්නේ මොකද්ද? 2 මයිනස්. ඔය දෙක මාරු කරන්න එපේ. එතකොට NH4 twice. එහෙම එන්න ඕන. හරි. දැන් එතකොට මෙයාගේ ඇඟෙන් එයා ශ්‍රාවය කරන සංයෝගය කියන්නේ හයි.
ඇමෝනියම් කාබනේට්. මේක ස්රාවය වෙන්නේ මුහුදු ජලයට නම්. දැන් කොරල් බොහොම වෙන්නේ මුහුදනේ, කොරල් පර නැහැනේ මේ 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 සාමාන්‍ය ඇලදොලේ. හයියෙන් උඩේ ඉඳන් පැනලා කොරල් පරේක වැදලා හැම වෙන්නේ නැහැ. ඒ මොනවාරි දිරැට්ට ගහක තමයි වැදින්නේ. මුහුදු වතුරේ ඉන්නවා කැල්සියම් ක්ලෝරයිඩ්. දැන් මේ දෙන්න අතර ප්‍රතික්‍රියාවක් වෙනවා. කොබන්නේ හැදෙන සංයෝග දෙක කියන්නේ. ඒක හොඳයි. කොබන්නේ කිය කැල්සියම් කාබනේට්. ඊළඟට ඕරයිට්, අපිට ඇමෝනියම් ක්ලෝරයිඩ් ගිම වැඩක් නැහැ නේ. මොනව හැදෙනවද? එහෙමයි කැල්සියම් කාබනේට් හැදෙන්නේ. ඒක මතක තියාගන්න. මේ ගුඩ ලොකු බොරුවක් ඔය කතාව. කොරල් බොහුමා විසින් මොනව ශ්‍රාවය කරයි කියලාද? එහෙම ජීවිතේට උන්ට කරන්න බෑ ඒක. තේරුණාද? ඊට පස්සේ මෙයාගේ ඇඟ වටේට නිකන් අර කැල්සියම් කාබනේට් කියන නිකන් හුණුගල් වගේනේ මෙන්න මෙහෙම එකක් හැදෙනවා. මෙතන චූටි විවරයක් තියෙනවා. මොකද මෙයා දිගට වැඩෙනවා. වැඩෙන්න වැඩෙන්න මේ කොරල් පරයත්තට මොකද වෙන්නේ දවසින් දවස? උස ගිහින් ලොකු වෙලා එනවා. එහෙනම් කොරල් පරයක් ඇතුලේ බුහුභාව ඉන්නකම් ඒ කොරල් පරය හැමදාම ලොකු වෙනවා. ඒකයි අපි කියන්නේ කොරල් ජීවීන් කියලා කියන්නේ. ඒ කොරල් පරය නෙමේ ජීවියා. ඒ පරයෙන් වැඩන්නේ ඇතුලේ ඉන්න එක තමයි පරිසම් කරගන්න ඕනේ. තේරුණාද? ඒ ඇතුලේ ඉන්න කෙනාට කියුවේ අපි මොන බුහුභාව කියලාද? කොරල් බුහුභාව. දැන් මට කියන්න බෑ ඔය දරුවෝ දැන් ඔන්න මුහුදු ජලයේ දූෂණය වෙනවා. ඔය නැවකින් මොන හරි දාපු එකකින් හරි නැවක් අනතුරකට පත් වෙලා හරි මූද ගීප එකේ චූ කරලා හරි මොන හරි වෙලා මේක දූෂණය වෙනවා. අපි කියමු මේ බුහුභාව මොකද වෙන්නේ? මැරෙනවා. මැරෙච්ච දවසේ නම් කොරල් පරේ හැදෙයිද? එතකොට අපි කියනවා කොරල් පරේ මොනව වුණාද? මිය ගියා. ඒ මිනිස්සු හදාගත්ත වචන. කොරල් මිය ගියා. මිය ගිය කොරල් කියන. එතකොට මේවා කැඩි කැඩි යනවා විතරයි. අය හැදෙන්නේ. තේරෙනවද? ඔක දැනගන්න. හරි. ලියමු.